රූගත කිරීම අඩාල වීම නිර්මාණ කරනෙහි ප්‍රචාරණ කටයුතු සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමට අපහසු වීම සහ තවත් ඇතැම් පිරිස් වැඩ නැතිව ගෙවල් වලට වී බලා සිටීම වැනි කරුණු කාරණාවන් කලාකරුවන් මුහුණ දෙන පොදු ගැටලුවේ ඒ සියල්ල අතර නුසුදු ලෙස මිනස්ම කාලයේ අකරතැබ්බයන්ටද අපේ කලාකරුවන් මුහුණ දී නැත්තේම නොවේ කඩවසම් ටෙලිනාට්‍ය නළුවෙකු අමිල අබේසේකරද එවැන්නකි කතාව කෙටියට සරලව කියනවනම් සති දෙකක තුනක සංචාරයක් සඳහා තම සුන්දර බින්ද සොයා මාර්තු 10 වෙනිදා ඩුබායි රටට පියාසර කළ අමිල අබේසේකර තවමත් ලංකාවට පැමිණීමට නොහැකිව එහි කොටු වී සිටින බව අපට ආරංචි වූයේ අමිල වෙනුවෙන්ම ලියූ තිරපිටපතකට අනුව තම අලුත්ම ටෙලියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙරම්පුරා බලා සිටින අධ්‍යක්ෂකවරයෙක්ගෙන්ය මේ ගැන අමිල අබේසේකරයන්ගෙන් විමසීමට අපි කල්පනා කළෙමු කොහොමද අමිල සුවද ඔයාලා හොඳින්ද අපි නම් සුවෙන් නමුත් ලංකාවට එන්න විදියක් නැතුව තමයි මේ ලත වෙන්නේ ඔබ බිරිඳ හමු වීමට ඩුබායි වලට ආවේ මාර්තු මුල කියලා ආරංචි ඒකනේ මම මාර්තු මුල ආවේ සති දෙක තුනකින් ලංකාවට යන්න බලාගෙන නමුත් COVID-19 නිසා හැමදේම බලාපොරොත්තු නොවුණු විදියට වෙනස් වුණා හිතලා බලන්න මාස 6කටත් වැඩි කාලයක් මං ඩුබායි වල ඔබ පසුවන්නේ සිත්තැවුලෙන් දමිල සිත්තැවුලක් නොවේ පටන් ගත්ත ටෙලිනාට්‍ය තියෙනවා ගිවිසුම් මත්සන් කරන්න නියමිතව තිබුණු ටෙලිනාට්‍ය කතා තියෙනවා සාකච්ඡා මට්ටමේ තිබුණු නිර්මාණ කීපයකට සම්බන්ධ වී හිටියා දැන් මේ හැමදේම අවුල් ඇත්තටම ජී නන්දසේනගේ අලුත්ම ටෙලිනාට්‍ය කොටස් 15ක් රූගත කර හමාරව තිබෙනවා ඒ දැන් රූපවාහිනී නාලිකාවකටත් ඕකේ වෙලා තියෙනවා තව එහි කොටස් 20ක පමණ වැඩ තියෙනවා සත්තකින් ඔවුන් මන් නිසා අතරමං වෙලා ඉන්නේ මං ඊටම කාරුණිකව වුන්ට කියා සිටියා මං ඉන්න කොටස් 15 පෙන්වන්න ඉතිරි කතා වෙන විදියට ප්ලෑන් කරලා වෙන නළුවෙක් ගන්න කියලා නමුත් ඔවුන් තව ටික කාලයක් බලන් ඉන්න විදියක් තමයි පෙන්ෙන්න තියෙන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර්ද ඔබ එනතුරු ඔහුගේ තිරපිටපත සමග බලා සිටින්නේ ඔව් ලක්ෂ්මන් මගේ සමීපතම මිතුරෙක් ඔහුගේ තිරපිටපත ලිව්වෙත් මාව මොළුවේ තියාගෙන කියලායි ඔහු කියන්නේ ලංකාවෙන් යද්දිත් ඔහු මට කිව්වා පුළුවන් තරම් ඉක්මනට වරෙන් කියලා මේ ඊයේ පෙරේදාත් කතා කරලා කිව්වා අමිල මොකද වෙන්නේ තාම ඔයාට එන්න වෙන එකක් නැහැ වගේ නේද කියලා සමහර විට මේ විදිහට තව සතියක් දෙකක් ගෙබිලා ගියොත් ඔවුන්ට විකල්ප මාර්ග සොයන්නට වෙනවා සිකුරුයි ඔවුන් විකල්ප සොයා යෑම ඔබට කනගාටුවක් නෙවෙයි දමිල කනගාටුවක් දැනුණත් අපි මොනවා කරන්නද එන විදියකට අපි මුහුණ දෙන්න ඕන ඔබ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අතගසන්නටත් සිටිය බව ආරංචි ඔව් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් තමයි හිටියේ බොහෝ විට ඒ ජුනි මාස අවසානයේ හෝ ජූලයි මාස මැද භාගයේ ආරම්භ කරනවා කියලා තමයි හිටියේ මොනවා කරන්නද නුසිතු ව්‍යසනයක් නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා එහෙම පිටින්ම බිරිඳ එක්ක බිරිඳට වඩා වැඩි කාලයක් දවසේ ගෙවන්නට ලැබීම කොරෝනාව නිසා ලද වාසනාවක් නෙවෙයි දමිල අන්න ඒ ගැන නම් ඇත්තටම කියන්න ඕන මොකද මම මැරිකලාට පස්සේ අපි දෙන්නා වැඩි කාලයක් එකට හිටිය මාස කිහිපයක් තමයි මේ ගෙවිලා ගියේ පසුගිය දවස්වල ඔබ කිව්වා වගේම පවුල තුල බැඳීම ආදරය සහ එකමුතුකම කියන වටිනා දේවල් වල අගය කොරෝනාව සමග අත්පල් බැඳගත්තේ වෙස්වලාගත් ආශිර්වාදයක් විදිහටයි ඒ අදහස ඔබ හිතවලට පත්ව සිටින්නේ කලාකටයුතු පිළිබඳව ඇතිව තිබෙන අකටතැබ්බය ගැන පමණයි කියන එකද කලා කටයුතු කියන්නේ ටෙලිනාට්‍යම් පමණක් නොවේ රූපවාහිනී වැඩසටහන් උත්සව හමුවීම විවාහ උත්සවැනි අවස්ථාද අහිමිවීම කනගාටුවක් ඇත්තටම අනික ඔවුන් මම වෙනුවෙන් කල්මැරීමද සිතරගෙන ඉන්නේ යම්කිසි අපහසුතාවයක් ලංකාවට පැමිණීමට ඔබ ඇඟිලි ගැනගෙන බලා සිටිනවා කියා සඳහන් කරන්න දෙමෙහි ඔව් අවස්ථාවක් ලද සැනින් සියල්ල සම්පූර්ණ පතු සැනින් මන් ලංකාවට එන්න බලන් ඉන්නවා කියලා මගේ රසිකයන්ට කියනවා
තව ඔබව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම video දැන් ඔබට නරඹන්න පුළුවන්.